බැංකුවේ මුදල් ගණිද්දී විමුති වාෂාගේ ඉතිරි කිරීමේ ගිනුමට සල්ලි ටිකක් දැම්මේ. කෙල්ල කොහේ හිටියත් ඇයට ජීවත් වෙන්නට දෙයක්වත් නැති බව ඔහු දැනගෙන උන්නේ. අදම හිටියනම් මම ඔබව එක්කගෙන යනවා. ඒත් ඇයි මම මේ තීරණය එදා ගත්තේ නැත්තේ? එහෙනම් තාමත්ම මල් ළඟ නංගී. විමුති ඇත්තටම තැවුනේ. විමුතිගේ ජංගම දුරකථන නාදෝවේ ඔහු බැංකුවෙන් එළියට එනවා සමගමයි. කතා කළේ සුරම්යයි. හිට මඟුල තිබ්බද ඇයට මේ කොල්ලා ගැන බයයි. පොඩි පුතා කියන්න අම්මේ. අම්මා දැන් මොනවා කියවද තමා වැලක් කිය නොහැක. සිදිය යුතු දේ සිදුවනු ඇත. කොහෙද මේ මංගල්‍යයක් කටේ තියාගෙන රස්තියාදු කහන්නේ? බොක්ෂොප් එකේ බැලුවා. එහෙත් නෑ. මම මේ බැංකුවට ආවා. සල්ලි ඉල්ලුවා නම් මං දෙනවනේ. මොකද බැංකුවල රස්සයදු එන්නේ ගියේ. ඇයි අම්මා කතා කළේ? හවස වැඩ මොනවද දාගන්න එපා. ගෙදර ඉන්න ඕන. ඇඳුම් ටික ගෙනාවද? ගේනවා. විමුක්ති මේක ඔයාගේ වෙඩින් එක. දන්නවා අම්මේ. මං ඇහිලටත් හවස එන්න කිව්වා. අද ඔයා තනියම ඉන්න අන්තිම දවස. හෙට ඉඳලා මම්මගේ වගකීම අර කෙල්ලට දෙනවා. විමුක්ති කිසාවක් කියේ නැත. ඔහු තම දෛවයට සිනාසුණියේ. මං එන්නම්. එපමණක් කියා විමුක්ති දුරකතනේ තැබුවේ. වාහනේ නගින්නට ප්‍රථම විමුක්ති සිතන්නට ගත්තේ. සකු මම විමුක්ති. ගුවන් ටිකට් පත මේ ගමම අතර ගන්නට ඔහු සිතාගෙන උන්නේ. හරි විමුක්ති මං ටිකට් ඉෂූ කරලා තියෙන්නේ. මං ඔබට ඇවිත් එන්නද? එපා මචං මම එන්නම්. කීයද සිංගප්පූරුවට ෆ්ලයිට් එක තියෙන්නේ? රෑ 12 මාට මචං. පාන්දර හෙට ලෑන්ඩ් කරන්නේ. මම රිටර්න් එක දැම්මේ නෑ විමුක්ති. ඔබ දවසක් කිව්වේ නෑනේ. මේ යන ගමන ගැන මිස යලි එන දවසක් ගැන උට සිතා ගැනීමට අමාරුය. මම බල්ලා එක ගන්නම් සකෝ. විමුක්ති මහපාරට වාහනේ දැම්මේ අරමුණකින් තොරව. ඒ වෙද්දී ළඟම බස් එක වාෂා හිසකසගෙන උන්නාය. මට ගිහින්වත් උඹට කතා කරගන්න විදියක් නැහනේ. එහෙම වුණා නම් කොච්චර හොඳද? විමුක්ති 17 සිටුවේ. ඔයා හෙට දවසට මුණ දෙන්නේ කොහොමද රත්තරන්? අනේ මට ඒක හිතාගන්න බෑනේ. ඒ ළඟම වුණු වාෂා සිටුවාය. වාෂාත් ප්‍රියංගදාත් බැංකුවට ගියේ විමුක්තිෙන් පිටව ගොස් සෑහෙන වෙලාවකට පසුයි. ඉතිරි කිරීමේ ගිනිමේ මහ සල්ලියක් ඉතිරි වී නැත. එහෙත් ඉතිරිව තිබූ කීයෝ අද ගත යුතුය. තව මාස 6-7කින් මෙලොව එළිය දකින්නේ ඔහුගේ දරුවෙකි. දරුවා වෙනින් බොහෝ දේ ගත යුතුය. මේ පිළිවෙලකට සැලසුම් කර සිදුවු දෙයක් නොවේ. කොහොම සිදුවද උපන්දින දරුවා පින්බර ඇතුණක්සේ මෙලොවට වැඩම විය යුතුය. මේ දුප්පත් ඇතින් ඒ දරුවාට දිය හැකි සෙපා දිය යුතුය. කියාකො අතේ තිබිය යුත්තේ ඒ නිසයි. දරුවාට පුංචි කොට් එකක් ගත යුතුය. දරුවා ඉපදුණු පසු අවශ්‍ය කළමනා රැසක් ඇත. ඒවා ආශාවෙන් එකතු කරන්නට ඇය බලා උන්නාය. වාෂා බැංකුවට පියුස්සේ බැංකු අසල ඔහුගේ වාහනේ නැති බව දැනගෙන ලෝකේ ළඟින් ඉන්නට ළඟ දෙවෙරෙන්නට ආශාම කළ කිනාගෙන් මෙසේ හිත හිතා වෙන්ව ඉන්නට වීමම කොතරම් දුකක්ද? මං සල්ලි ටික අරන් එන්නම් ප්‍රියා. කෙල්ලේ යන්නට ගිය වාෂාවය මොහොතකට නවත්තා ගත්තාය. ඇයි ප්‍රියා? නෑ මිය සල්ලි තරන් ගිහින් වියදම් කරලා. සල්ලි තියෙන වියදම් කරන්න තමයි කෙල්ලේ. අතේ සතේ නැදීච්ච කාලෙට අපි තේකහට ටිකක් හරි බීලා ඉමු. වාෂාගේ මේ ජීවන දර්ශනය ප්‍රියංගද අගය කළාය. ඇයි ජීවිතේට බය නැත? ඒ නිසාමයි මේ ජීවිතේ පුදුමාකාර ලෙස විශ්වාස කළාය. මේ කුසේ සිටනා දරුවාගේ පියා හිට වෙන කෙනෙක් හා විවාහ වෙයි. එහෙත් ඇය සියල්ල දරාගෙන ඉඳි. ඒ කොහොමදයි ප්‍රියංගදාට සිතාගත නොහැක. වාෂා ගියා ඇයට පුරුදු බැංකු සේවිකාව ළඟට. අම්මේ ඔයාව දැකපු කල බුක් ෂොප් එකේ මැනේජර්නි. දැන් නිකන්වත් එන්නේ නැහැ බැංකුවට නේද? ඇයි මේ කිසිවත් දන්නේ නැත? ටිකක් වැඩ නිරෝෂා. ඒකයි මිස්ටර් විමුක්ති මේ දැන් ඇවිත් ගියේ. මං ඔයාගෙන අහන්නත් හදලා ඇව්වේ නෑ.
වාගෙන කෙනෙක් කිව්වත් මගේ අටිපතුල් වල ඉඳලා මුකට වෙනවා. එහෙම වෙන්නේ ඇයි මහත්තයෝ? වාෂා විමුසේ තම සිතෙනි. මගේ account එකේ සල්ලි ටිකක් තියෙනවා නිරෝෂා. අද ගන්න ආවේ. ඉතින් බලන්න මේ අයියලා නංගිලාවිත් බැංකුව වල බොරුවට වැඩ දෙනවා. නිරෝෂා කිව්වේ මාවාගත් අමනාපයකිනි. වාෂා අසරණව සිනාසුනායි. ඇයි නිරෝෂා? සල්ලි උන නම් අයියගෙන් ඉල්ලන්නේ තිබ්බනේ. එයා බැංකුවට දැම්මට පස්සේ නංගි ඇවිත් ආයෙත් ස්ලිප් ලියලා සල්ලි ගන්නවා. ඇයිද මේ කිසස් හිතා ගන්නට බැරි විය? ඒ කිව්වේ ඇයි මිස්ටර් විමුක්ති කිව්වේ නැද්ද? නැහැ. මේ දැන් ටිකකට කලින් මිස්ටර් විමුක්ති ආගේ සේවින් account එකට සල්ලි දැම්මනේ. ලය විලෙන්ඩට ගත්තේ අතුලාන්තේනි. ආදරේ කරනවායි කියලා වස්සේ මෙහෙම ආදරේ කරන්න එපා. මම මැරේ. උනාගෙන කඳුලෑය අමාරුවෙන් දරාගත්තා. දැන් දාලා ගියා. ඉන්න බලන්න. මේ තියෙන්නේ 50000ක් දාලා තිනවා. මට සල්ලි ඕන කියලා ඔයාට දැන්නො ඇති. ඇත්තටම වස්සේ මට නෙමෙයි ඕන. ඔයාගේ පැටියට. එහාව සැපට ගන්න එපැයි. වාෂා කිව්වේ සිතිනේ. මං එකෙන් සල්ලි ටිකක් ගන්නම්. අනිත් දවසේ බොක් ෂොප් එකේදීම ඉල්ලගන්න. මේ බැඳීම ගැන, මේ ආදරය ගැන මේ ලෝකයට කෙසේ නම් කියන්නද? වාෂාට ඔහු දැමූ මුදල් සියල්ලම ගන්නට ලෝභ සිතුනි. ඇයගත් තින් ටිකකි. තාත්ති පැටිය අපේ වියදමට සල්ලි දාලා. මං බය වුණේ වාට ලස්සන කෝට් එකකුයි තව බඩු ටිකකුයි ගන්න සල්ලි මදි වෙයි කියලා. අපේ තාත්ති එහෙම අපි ගැන නොබල ඉන්නේ. ඒත් එයාට මේවා දැන්න එක තමයි රත්තරන් පුදුම. වාෂා කුසී නිදන දරුවාට සිතින් කීවාය. මුදල් ටික අතරගෙන වාෂා ප්‍රියංගතා ළඟට එද්දී ඇගේ ඇස්වල කඳුළුය. ඇයි කෙල්ලේ? මං ඔබට කිව්වේ එයා මහ පුදුම කෙනෙක් කියලා. එක ජීවිත කාලයක් නෙමේ ප්‍රියා. ආත්ම හතක් එයා වගේ කෙනෙක් කිනකල් බලන් වුණත් පවු නෑ. වාෂා විමුක්ති බැංකුවට මුදල් දමා තිබූ ආකාරය කියද්දි ප්‍රියංගතාටද පුදුම සිතුනේ. විමුද්ද සිංගප්පූරුව බලයන ගුවන් ටිකට් පත අතරගත්තේ දහවල් 12ට පමණි. කටුනායකින් ගුවන් යානයේ පිට වෙනට තිබුණේ මැදියම් රාත්‍රියට. අදරෑ යන මේ ගමනින් මේ හැම ප්‍රශ්නයක්ම නොවිසඳෙන බව විමුති දැන උන්නේ. එහෙත් වෙන කළ යුතු දෙයක් නැත. හෙට දවසට මුහුණ දෙන්නට තරම් හයියක් තමාට නැති බව දැන උන්නේ. රටින් පිට වෙන බව අම්මාට තාත්තට දැනුම් දෙන්නට විමුති සිතා උන්නේ ගුවන් යානයේ ගොඩ වෙන්නට මොහොතකට පෙර. මේ තීරණයෙන් ඔවුන් කම්පැනිට පත්වන බව විමුති දැන උන්නේ. හෙට දවසේදී මොරගඩ පවුලට සැහැණ නින්දාව කරන බව ඔහු දැන උන්නේ. එහෙත් වෙන කළ යුතු අන්දියක් නැත. එහෙත් මේගත් තීරණේ අයියාටත් මේ දක්කාටත් දැනුම් දිය යුතුය. ඒ තරම්ම ගුණබුගු වන්නට ඔහුට හිතෙන්නේ නැත. විමුති අලි පොත්තහලට පැමිණ ගුවන් ටිකට් පත දෙස බලාගෙනම දුරකථනය අතරගත්තේ. දුරකථනය ගත්තේ මේ දාය. අක්කේ. අනේ මල්ලි කොහෙද ඔයා? මං බොක් ෂොප් එකේ යක්කේ. හො අයියා. මේදා දිග සුසුම කෙළුවයි. ඔහුගේ මංගල්‍ය අද බොහෝ දිනකට අවමගලුකි. අයියත් බලාගත්තද බලාගෙන ඉන්නවා මල්ලි. මහත් එක්කත් කතාවක් නෑ. මං ඔය පැත්තේ ටිකකට ඉන්නද? ඔය ඇසුය අසරණ හඬිනි. මල්ලි ඇයි මහත්තයෝ? පොඩ්ඩක් අයියා යක්ක එක කතා කරන්න ඕන. අනේ එන්න රත්තරන්. කාලද? නෑ අක්කේ. එන්නකෝ. විමුක්ති පිට වෙන්නට යද්දීම වගේ ශ්‍රේතා විමුක්ති අසලට ආවයි. ශ්‍රේතාගේ මෝනේ වූයේ අසාමාන්‍ය දුකකි. නංගි අයියා කොහේ හරි යන්නද? ඔව් අයියලාගේ ගෙදර ටිකක් ගිහින් එන්න. මට චුට්ටක් කතා කරන්න පුළුවන්ද? පිස්සි මේ මොනවද කියන්නේ? එන්න. ශ්‍රීතාවගේ කාමරයට පැමිණ ඉඳගත්තේ ඔහුගේ කාමරයේ දොරද වසාගෙන මේ. ඇයි නංගි? අයියා මොනවාගේ තීරණයක් ගන්න හිතාගෙන ඉන්නවද කියලා මං දන්නේ නැහැ. ඒත් මං කියන දේ ඒ තීරණය ගන්න කලින් හිතන්න. විමුති නිසලව ඇය දෙස බලා උන්නේ. කියන්න නංගි. කෙනෙක් අයියා එනකල් මේ මුළු ආත්මෙම බලාගෙන ඉන්නවා කියලා වා දන්නවා නම් අයියා මොකද කරන්නේ? ඔය අයන්සකලස් සිනාසුනේ.
එයාව හම්බ වෙනකල් මාත් මුළු ජීවිත කාලේ පුරාම බලාගෙන ඉන්නවා. ඒත් මේ මැරේජ් එක කසාදේ මේ ගෑණියව මම බඳේ කියලා නම් හිතනවද? කීරවත් නැහැ. ඒත් ඔයා මම වාශාක්ක අපිට වඩා මේ ලෝකේ නපුරුයි. මං ඒ නපුරු ලෝකෙත් එක්ක මගේ කෙල්ල වෙනුවෙන් සටන් කරනවා. එයා බලාගෙන ඉන්නවා කියලා මං දන්නවා නංගි. මට දැනුත් හිතෙනවා මේ ළඟපාතක හරි මේකේ ඇති කියලා. ඔහු කිව්වේ ආදරබර හඬිනි. ඔව් අයියේ, එයා මේ ළඟම ඉන්නවා. ශ්‍රීතා කිව්වේ හිතෙනි. අයියට එහෙම හිතෙනවද? මනුස්සයෙක් ගැන දෙවියෙක් ගැන වගේ විශ්වාසය තියාගෙන ගෑනු ඉන්නේ කලාතුරකින්. මං දන්නවා. එහෙනම් අපි කතා කරලා වැඩක් නැහැ අයියේ. ඒ කියන්නේ මංජලා හෙට මංජලා මොරගඩ වෙන්නේ නැහැ. කවදාවත් නැහැ. මං ඇවිත් කියන්නම්. අයියේ කියන්නම් ගි. ඔයාලගේ ජීවිත දෙක වෙනුවෙන් මට කරන්න දෙයක් තියෙනවා නම් කියන්න. මම මේ අද්දකින් කරන්නම්. විමුති කාමරයෙන් පිටුවේ කිසිවක් නොකිය කෙල්ලගේ හිස පමණක් අතකාය. ශ්‍රේතාගේ හිතට දැනෙන්නේ දුකට බරව මිහිරි සතුටකි. ආදරයක් කොහොමද ජයගන්නේ මෙවන් දුක්බර වේදනාවක් මැදිනි. හිතර මේ දැනෙන්නේ දුකද බියද කියා වාශාට තේරුම් ගත නොහැක. හෙට ඔහුගේත් මංජලාගේත් මංගල්‍යයට සියල්ල සූදානම්ය. නැන්දා දිනුම්ය. ඇයි කෙසේ හෝ විමුක්තිය මංජලාටම දුන්නාය. මන් නැතුව වාගේ පොඩි පුතා දොක් විඳින හැටි කවදා හරි බලන්න. එයාව සනසන් එයා වදපු ඔයාටවත් බැරි වෙයි. කවදා හරි යා මේ ගෙදරට මාව කැන්දන් එනවා. ඒක වෙනස් කරන්න මේ මොරකට ගෙදරට බෑ. එදා අවසන් දවසේ සුරම්මයාට කිව්ව දේවල් වාශාර සිහිවි. හෙටින් පසු ඒ කතා සියල්ල බොරුවේ. හෙට සුබ නැගතින් ඔහු මංජුලාව මොරගොඩ නිවසට කැඳාගෙන එනු ඇත. කෙනෙක් කෙනෙකුට හිමුව පසු යලි ගැනීම සිහිනියකි. මංජුලා කොහොමඩවත් විමුක්තිය දෙන්නේ නැත. ඇයට විමුක්තිය යනු ජීවිතයක් නොවේ, ව්‍යාපාරයකි. එහෙම වේද ප්‍රියා? වාෂා හදිස්සියේ මෙසේ බස්රිය බම්බල පිටියට යද්දී ප්‍රියංගද ඇගේ අත තදින් අල්ලා ගත්තාය. කෙල්ලා දෙන්නේ පීවසීන් නොවන බව හැය දනි. අයියා උඹට විශ්වාසයින කෙල්ලේ. ඒ හැර වෙන කුමක් කියන්නද? දෛවයේ ජීවිතවලට කුමක් කරාවිදයි කොහොම අනාවක කියන්නද? මට හරි බයක් දැනෙනවා ප්‍රියා. එයාලා මගේ විමුක්තිය කියා ගන්නට යන දේ අයට කියවෙන්නේ නැත. අයියට බෑ එහෙම කරන්න කෙල්ලේ. ඔව් එයාට බෑ. ඒත් නැන්ද ඉඩ දෙන එකක් නෑ. එයා ගෙදරටත් හරි ආදරේ. පොඩි පුතානේ. උඹට එහෙම බයක් තියෙනවනම් ඇයි අපි අයියව හම්බ වෙන්නේ නැත්තේ? මං හම්බ වෙලා මොනවා කරන්නද? ඒත් නැත්තම් කෙලින්ම මොරගඩ මහ ගෙදරට යන්න. ගිහින් කියමු මේ බඩේ ඉන්නේ විමුත්තිගේ දරුවෙක් කියලා. බෑ ප්‍රියා. එයාට එහෙම නින්දා කරන්න බෑ. මේක හරි පිවිතුරු බැඳීමක්. කොච්චර පිවිතුරු වුණත් ඒක කඳුලන්නම් කෙල්ලේ. එසේනම් ඒ කඳුල ජීවිත කාලයටම දරාගත යුතුය. වෙන කරන්නට දෙයක් නැත. මං වගේ දුප්පත් කෙල්ලෙකුට ඒ කසාදේ නවත්තන්න බැරි වී ප්‍රියා. එහෙනම් වෙච්ච දෙන් එහෙමද? මට තේරෙන්නේ නැහැ කෙල්ලේ. මියාපං, තව පැය දෙක තුනකින් අපි අනුරාධපුරයට යනවා. ඒ ගියාට පස්සේ මගදී උඹට තීරණ ගන්න බෑ. හෙට ආය අපි එනකොට මගුල් පෙරහැර ගිහිල්ලත් ඉවරයි. ගන්න තීරණය දැන්ම ගනි. පැයක් ඇතුළත උඹට විමුක්තියව හම්බ වෙන්න පුළුවන්. ප්‍රියංගදා කියන දේ ඇත්තේ. ඒ තීරණය කෙසේ ගන්නද? ඔහු කොහේ වුණද විනාඩි 10කින් තමව සවාගෙන එන බව වාශා දනි. ඒත් ඒ අසරණ මොන දෙස බලාගෙන අඬනවා වින කුමක් කරන්නද? අපි කිදර යම් ප්‍රියා. ගිහින් පස්සේ අඬන්න එපා. හැමදේම දෙයියෝ බලාගනේ. දෙයියන්ටත් දෙයක් කරන්න බැරි වෙලාවක් එනවා කෙල්ලේ. එහෙම වෙලාවක අම්මා බලාගනී. අම්මා කිව්වනේ චූටි මහත්තයා කවදා හරි එනවා කියලා. මට මගේ අම්මව විශ්වාසයි ප්‍රියා. ප්‍රියංගදායින් පසු කිසිවක් නොකීවාය. ඒත් ඇහැගේද පපුව දන්නට විය. එක්කෝ මං අයියෙක් කතා කරන්නද? එපා. මේ දක්කට? ඒත් එපා. මං ලොකු විශ්වාසකින් ඉන්නවා ප්‍රියා.
ඒ විශ්වාසය මට හොඳයි. ඒත් වස්තුවේ මේ ඇත්ත මේ වෙන ඇත්තටත් වඩා මට මගේ ආදරේ විශ්වාසයි ප්‍රියා. එක් අතකට එහෙම විශ්වාසයක් හැදෙන්නට තරම් ආදරයක් තිබෙන්නට ඇත. ඒ විශ්වාසයේ විමුක්තිගේ හදවතේ නැතයි කිව නොහැක. ඔව් මගුල් කන්‍යන්නේ අයියා නෙමේනේ මොරගොඩලානේ. එයාගේ මොනෙහිම මනමාලයේගේ පෙනුමක් තිබ්බද? නෑ. තිබ්බේ ආදරෙන් දුක් විඳින අසරණ කොල්ලෙක්ගේ මූණක්. ඔහු දුක් විඳින්නේ මේ ආදරේ වෙනුවෙනි. දුක කෙලවරක තබා දෛවී විසඳුමක් දෙනු ඇත. ප්‍රියා, පැටියට බඩු ටිකක් ගන්න ඕන. ප්‍රියංගදට වාශාගෙන ඇතුවේ අසාමාන්‍ය දුකකි. මේ ආනඩුව දෙයන්ටවත් පිළින්න ඕන. වාශා කිස්වා කියේ නැත. ඔහු තමාට වරදක් කළා හිණින්වත් හිතන්නට ඇය සූදානම් නැත. මේ හරිය ඇති ෂොප් එකක් බැලලා බලමු. වාෂා බම්බල පිටියෙන් බැස්සේ දැස් විසදාගෙනේ.